එදට අදමම් මේ කියල දෙන්න ධර්ම දේශනාව මේ සාපයක් වැදන එක ගැන ඒක දියුණුව කරන වැඩහාරිියන් දියුණුුවෙන් සැනසිල්ලිඉන්න පාඩුව කාටුවක් කරදරයක් නැතු ඉන්න උපකාරි වෙනවාය එක ලෞකික වසයෙන් ලෝකෝත්තර වසයෙන් හීතුවනික තමයි මේ බන කිව්වට මිනිසුන්ටඒව ඇහෙන්නේ හරියට ඕන දරන් සාක්කතින මේ අද කියන බනත් මිනිසුන්ට කොයි විදිහට ඇහේද මන්තා ඒක හිතේ තියන විදිහට යහෙන්නේ විශ්වාසයි මේ සුල්ලු පිරිසකට තමයි මං කියන දේ හරියටම තේරයෙන් අනිත් අයි ඕක වෙන්නම පැත්තකට කරකෝගන්න එතකොට කියන බණ හරියට ඇහෙන් නැතිවෙන්ඩ හේතුවත් බනාහන වෙලාවට හිතටෙන සැනසිල්ල වීරිය සංසේදීම බනාහල යවරුණට පස්සේ නැතිවෙන්ඩත් හේතුවක් විදිහට මා දකිනවා සාපය. තර මේ අද සාපී ගැන දහම් දේශනා විස්තර කරද්දිී ඔයලහි සාපයෙන් බේරුනොත්තයවා. ප්‍රශ්නත් තියනවා මේ දේශනාව උත්තරරි තියවා මේ සාපයෙන් බේරු නොත්තයම තියවා වටිනා කම තමයි හොන්ඳට ධර්මය හිතට යනවා. හොඳට ධර්මය හිතට යනවා. ඒනිසා පිංවතුනේ පිංවත් දුවේපුදේ ඔයාලගේ ජීවිතයේ ගැන අපිට දැනුමක් නැතුවා නොවේ මිනිස්සු ප්‍රශ්නවලින් පිච්චි පිච්චි ඉන්නා බව අපි නොදන්නවා අනුවේ මිනිස්සුන්ට කරදර එකපිට එක එන බව අපි නොදන්නවා නොයි ඒ නිසා ඔයාල ගැන අනු කම්පාාවෙන්ම කරුණාවෙන්ම අනේ මේ මිනිසුන්ගේ හිත්වල දුග්ගෙනි නෙවේවාං කියලා මේ දරුවන්න නම් සාපයක් වදින් එපාන් කියන කරුණාවෙන්මයි මේ ධර්මය දේශනා කරන්න ඒනිසා සවන් යොමු කරගෙන මේ ධර්මයහන්න මේ ධර්ම දේශනාව සියල් දන්නාව් දක්නාව් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශාලා මහනෝර මහ වනයේදී. ලෝතුරා බුදුරජාණාන්සිේ මහ වනේ වැඩේද්දී ලෙච්චවී කුමාරවරු වජ්ජි රටේ ලෙච්චවී කුමාරවරු දඩේයමේයාවයි කැල්ලේට. ඔයි ලෙච්චවී කුමාරවරු දඩයම් බල්ලු අල්ලගෙන ඒ බල්ලොටිකත් රංචෝ පන්නගෙන දුනු ඊතාල අමෝරාගෙන මහවනීතාවේ. එතකුට බුදුරජාණන් වහන්සේ ඒ වනේ වැඩ හිටිය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ එ මහවනේ වැඩඉන්න ගොට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම්ම අර කොල්ලොටික අතර වුණ. ගුඩා කොල්ලු රංචුව ග දඩේම ඒ කොල්ලොටික බල්ලොට ගැට ගැහ එක සැනක ඒ බල්ල මේ මස්සුර සැනින් එකතු කරන්න පුළුවන් අසුර සැනින් යවන්න පුොළුව පොහුණු කරපු දඩයම් බල්ලෝ මෙහ මසර ගාපවම් බල්ලොටික කප්කෝම් පරටි කිහිල්ල ඩතියා ගත්ත ටිකෙක්වත් ඔොලු උසාරණය දනු ඊදාල බිම තිබ්බා ලෝවතුරාම් බුදුරජාණන් වහන්සේල්ලංඟතිිගයා මහා වනයක බුදුරජාණන් වහන්සේ වැඩ හිතියක් ඒ බුදුරජාණන් වහන්සේගේ ලස්සන ඒ දැක්ක ගවන්ම ඒ කෙනෙක් නතරවෙනක පින්වත් දුවේ පුතේ මට වචචනයකින් කියන්න බෑ. මං උදදාහරණයක් කියන්න. සිද්ධාරත මහ බෝජි සත්වයෝ විවාහකරගත්දී යසෝදරා. මේ මිහිමඩලේ එවකටහිටපු ලස්සනම කාන්තාව කොමරරි කවුද ය සෝදරා. ඒ යසෝදරාව ගැන විස්තර කරන්නේ යසෝදරාගේ රූපය මනුස ස්වභාාව ඉක්මෝවාගේ කච්චේ. මිනිස්සුන්ගේ ලස්සනක් ඉක්මෝගහිෙල්ල. මිනිස්සුන්ට හිතන්න බෑ මේ මනුස්ෙක්්ද කියලා චචර යසෝදරා ලස්සන හැබැයි ඒ යසෝදරාගේ ලස්සන දේවස්වභාවිට ලංගල නෑ කියන. එක එන්නේ ඉච්චර ලස්සන වුනත් තියසෝදර දිවියංගනවත් තරං ලස්සනයි. එ දිවිය ලෝකේ ලස්සන වෙනම එක. කියනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මනුස්සේ කළඟ තන්නේ කර. රන්රුවක් තිබ්බොත් මනාව ඔප්පු මට්ටන් කරපු මනුසයට වැඩි බබලන්නේ රන්රුව. ඒවාගේ යසෝදරාවත් දෙවියන් ළඟ තිබ්බට පරිසේ දිවියංගනාවළඟ දෙවියෝ බබදනෝ. ඉච්චර දෙවියෝ ලස්සනයි. ඒ දෙවියන් අතර බ්‍රහ්මි කිටගත්තොත් එේම අ මනුස්සයක ළඟ දෙවිය කිටිය වගේ බ්‍රහ්මයන් ලස්සනයි දෙවියන්ට වඩා. මොලු දෙවියලෝක හයේම බ්‍රහ්මේත් තරම් ලස්සන කෙනෙ න. එ බ්‍රහ්මයෝ කෝටිගානක් එක තුවනක් එතන මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩි හිටියොත් කෞද වැඩිපුරුම ලස්සන බුදුරජාණන් වහන්සේ. එහෙව බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතරඉදිං කොහමොතින් දැතිද. ඒකයි එෙදා ලෙච්චවී කුමාරවරු පන්සියක් මනුස්සොලෝකයේ දුරජාන්සේ දාල මනිස්සුන් දෙවියෝ දැකලනැත්ත ලෙච්වී කුමාරවරු දිහ බලන්න කිව්වා. මිනිස්සු අතරන්න දෙවිවරුවගේ පිරිසක්කිව්වා ලස්සනාති ලච්වී කුමාරවරු. එදරෝක ලෝක ප්‍රසිද්ධයි. නානා වරන පළඳගත්තේ ලෙච්චවීන් අතිසියෙන් ලස්සනයි. ඉති බුදුරජාණන් වහන්සේ ලෙච්වීම් පිරිවාරාගෙන ඉද්දිින් කුමාරවරු බුදුරජාණන් වහන්සේ ම ලස්සනයි පිරිපස්සිං හිටිය පංගියාන බා්මන ඒ බරාග්මණයා කියනවා බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෙච්චවින් අතරදදිම් බුදුරජාණන්ස බබලනවා හරියට පදුමං යතාකෝ කනදන් සු ගන්දන් පාතුසියාපුල්ල මවීත ගන්දක් අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මෙවන්තලි කක්තිී කෙර. උද්දයට පිපිල්ලා ඒ මොහෝතේම සුවඳහමන නෙළුම් මලට කියනවා කෝකනන්ද මල කියේරු කෝකනන්ද ඒ වෙලාවම පිපිල්ල සුවඳහම නෙළුම් මල. බුදුරජාණන් වහන්සේ වගේ. වලාකුළු නැති යහසේ හිරු මඩල වගේ බදුරජාණන්ක ළු සරීරයෙන්ම රැස්වහිදේනවා එකටීන අංගී රසකය සිල් සමාධ ගුණනුවනින් තුංලෝකටම බැබලී බැබලී මහවනී රෘක්ෂ වෙන හිට බුදුරජාණන් වහන්සේව දෙකලා අර ලෙච්චවී ගුමාරවරු අර දඩයම් බල්ලු පැත්තට යවල දනුී තල්ල පැත්තක තියලා බුදුරජාණන් වහන්සේට මෙහෙම වැඳගෙන හිටිය. හැබැයි බුදුරජාණ වහන්සේ වැඩඉන්නේ භාවනාවයි. එද මහනාම කියන ලෙච්චවී රජ්දුරෝ කැලේ මේ ව්‍යයාමය පිණි සැවිදිද්දී දැක්ක බුදුරජාණ වහන්සේ වැඩේඉන්න අර ලෙච්චවී කුමාරෝරු ටික ඉඳගෙන ඉන්න වැදගෙන. මේ මහනාම රජ්ජුරුවන්ට පුදුමහිදෝලා. අපේ අම්ම මේක බුදුමයක් නෙව කිය. ඊට පස්සේ මහනාම බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටුවෙලා බුදුරජාණණන් සිට වැදලා මේ ලෙච්චවී කුමාරවරුන්ටනං දිවුණුවක් මයි සැනසිල්ලක්මයි මුොන්්ඩනං අනාගතය වරදි නෑහ කියල ප්‍රකාශයක් කලා එසැනම්ම බුදුරජාණන් වහන්සේ නෙත්විවර කලා අපේ බුදුරජාණන් වහන්සේගේ නිස් සගල විවර කිරීම ඉරිද්ධහක්තියෙනවා බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවයදිලා දවස් හතාක් භාවනාවෙන් ඉඳල ඇස්සැරිය කියන්නක ඒ ඇස්සැරිය සැන දවස් හතයෝ මොනව දුනේ කියල දන්නවා එදුර දැනුත් භාවනාවෙන් ඇස්සාරෙනකොට මෙතන මොනවාදඋනේ කියල බුදුරජාන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ මහනාමගෙන් අහනවා මහනාම මේ ලෙච්ජවී කුමාරවරුන්ට මේ ඉලාන්ධාරෙන්ට යහපතක් යහපතක් කියලා ඔබ කිව ඇයි ස්වාමීනේ මට හරි බුදුමයි මේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ කුමාරෝරුටික වැැඳගෙන ඉන්න එක. මොන් හරි නොසන්ඩාල කොල්ොටිකක්්ෂේ. මොං හරයට අනිත්තයට කරදර කරනවාච. මිනිස්සු ගෙංගෙට ගමින් ගමට කෑමබී මැරං යද්දි මේ ගොල්ලොටක ඉන්න දැනින්ගියොත් ඒ කෑම උදුරල ගන්නවාච. පාරි ගෙල්ලො යනකොට පිටිපස්සින්ගිහිල්ල පස්සට පයින් ගනවන. එච්චර විසේකිවමොන්ද. එහෙම මේ දඩබබර කොල්ලො ටික මේ බුදුරජාණන් වහන්සේ ළඟ මෙහි වැඳගරන්නකොට පටහරි පුදමයි. මට හිතුණා මොන්ඩනං ආය වර්දින එකක් නෑචය. මොන්ඩ නං හරි ඇයි දියුණුවෙයි කියල මට හිතුණ. ඉති ඔය මහනාම සාක් මේ ලිච්ච වී රජ්ජුරුවන්ට හිතච්ච සිතිවල්ල මේ අම්මලාටත් මේ තාත්තලටත් හිතෙන් ඕ. නැත්තම් මේ අම්මල තාත්තල සිල්ගණ්ඩ ඇවිල්ල ඉන්නකොට ඔන්න සමරාට කොල්ලෙක් එන පාන්සලට එදුට මේ අම්මල කල්පනා කරන්නු අන්න අරකඇවිල්ලා. ඕක නිසයි මේ ගමට මේ නස් පැත්ත වනේ. ඒ අත්ත ඇවිල්ල ෆාන්සල්ට අන්න අරකි සිල්ගණන්ඩඇවිල්ල කියල මොකදදෝ මෙන්න මේ ගැඇතුලේ විසක් වැඩ කරනවා මේ සිල්ගත්ත ඇත්තන්ගත්. අ පන්සලට අසපුට බණමඩුවට එන්න ළමයි හෝ මිනිස්සුහෝ දැකලා. හිතන්න ඕනන්නේ ඒ මිනිස්සු ගමේ කොච්චර නරකට හිටියත් අ පන්සලකට හරිම ආවනව කිය. පන්සලකට හරියාාවනයකිල් හිතන්න ඕන. එදවට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අන්න හිවෙලාවී සාපේ සහ දියුණෝ ගැන දේශන වදාළේ. ඒවෙලා බුදුරජාණන් වහන්සේ වදාලා පිින්වත් මහනාම මේ ළමයිට නැත්තම් මේ ඕනමගෙනෙකුට යංසි ගෘරුවපතියෙක්කෝ රජෙක්කෝ ඇමතියෙක්කෝ සෙම්පතියෙකෝ ගෙදර ගුරමූලිකෙක්කෝ ළමයකෝ තරුණයකෝ කවුරුහරි කෙනකොට මෙන්න මේ ආශිරවාද පහ තියෙනවාන එයාට දියුණුවක් මයි තියෙන්නේ එයාට සැනසිල්ලේ ඉන්න පුළුවන් එයාට යහපතක්ම සිද්ධුවෙනවා අංකයෝ. මොකදද මහනාමේ ප්‍රධාන කාරණා පහ මෙකරුණෙහිලා මහනාම ගුරපතිබුත්ත්‍රයා දැහැමිං සෙමිං තමන්ගේ මහුට උපස්ථාන කරනවා පියාට උපස්ථාන කරනවා අම්මතාත්තාට උපස්ථාන කරනවා. එදකොට අර අම්මයි තාත්තයි කල්පනා කරනවා අනේ මේ ළමයි මට අපේ හිතරිද දන්නෑ අපට වද දෙන්න අපට පුළුවන්දරං උපස්ථාන කරනවා අනේ මුොන්්ඩ කඩදරයන්නන් ෙන්ඩ පාහයක් මෙයාට කවදාවත් වරදිඩ නඟ එපා මුන් දිවුණු එඩ ඕන කියලා අම්මගේ තාත්තගේ හදවතින්මඒ වචනටික එළියට එනු. බුදුරජාණන් වහන්සි වදාලා එයාගේ දියුණුවට විශීසිංගේ කාරණය බල්පානවකය. එදකට බුදුරජාණන් වහන්සේට පංච නේත්තරයක්ත්තේ නවා මස්ඇස්ස දිවැස්ස ප්‍රඥායස බුදවෙස සර්වචඥතා ඇසර බුදුරජාණාසේ නො නොදන්නා නොදකිනා දෙයක් නෑ සියල්ල දන්නාව දක්නාව බුදුරජාණන් වහන්සේ දැක්කා ජීවිතයකට අම්මගේ කටින් තාතයි කටින් පිටවිෙන වචනී වදිනවාක අම්මගේ තාත්තගේ ආශිරවාදේ දරුවට තියෙනවනම් අති පිරිටනූල් බැන්ඳී නැතිවුුණට පරදක්නෑ ඒ දරුවට අම්මගේ තාත්තයි කටින් යන වච්චනයමයි ආරක්ෂාව. මේ කටහරියන්න ඕෝ නෑ කෙල්. එතකොට මං මේ දේශනාව කරන්න හේතුවමකත් දන්නවාද. මට ඇහිල දේනවා අම්ම ලගේනවා මුං හැදුවට වැඩි හොඳයි කෙල් ගක් හැදුවට. තීත වෙලා. ඊටසේම මට මතකයි රත්නපුරේ පැද්ද තාත්තකේ. කිව්වා උපනූපන් ජීවිතයට දරුව නන්න පාක මං ඇයි කියලා. අපේ එකක් උදේටක් කනවා දවාට රෑටක් කනවා කාලෙටක් කනවා නොකාලටක්න කනනවා ඉවරයි මාව කෑවා හන්දුුරණ කිය. මංගුවව කටේ අහෙක් කොත්ත හිලා ඇති කියලා. යකා වුනාක් කන්නේෙ මගේකනේ හාන්ත්‍රණයක. ඒ තාත්තටක විස්තර කරගන්න පැරවු නමට නම්. එච්චරම තීත්ත වෙලා.ඒවාගේ ළමයි කරන වැඩ නිසා. අම්මයි තාතට ළමය තීත්ත වෙනවා. තීත්ත වෙලා වච්චන කියනවා අම්මේ තාත්තයේ. දන්න ජොනටො ඇලගේ කටම් පිටවෙන වචනේ ළමයට සාපයක් වෙලා සාපයක් වෙලා ඒ ළමයිට්ට කරනදී හරියන්නැතුවයනවා එයලගේ සංසාරයේ කර්මාන රූපෝ ඉගනගත්තත් රස්්සාවාහරියන්නනැතුවයනවා කර්මාන් රෝපෝ රස්සාවාහරිගියත් කසාදවුල්ලනවා කර්මානුරූපෝ කසාදි හරිගියත් ගෙවල් දොරවල් යානවා නැරන් දියුණු ෙන්ඩ බැරු යු කරමාන් රූපව ඒක හරි ගිහිල ඔක්කොම හරිගියත් හිතට සැනසිල්ලක් නෑ ගෙවල් දොරවල් යානවා ඔක්කොම තියෙන හිතට සැනසිල්ලක්නෑ කරදර වැඩී ලෙඩ වැඩී ළමයිට දෙන් අම්මලාමයි තොපිට හොදක්නං වෙන්ඩ එපා තොපි අපිට දේනවාදේ කියලා කච්චකච ගගා අම්මල බයිනවා දරුවන්න. ඉවල මන්දන්න ලමයිට බයින බැනිල් ළමයි ඔල්ලු හොල්දනවා බයිනවා බයිනවා බයින පාලංකර පංගල තම පටන්ගන්නේ ඉස්සල්ලාම අර මගුල් බෙරේ වගේ පටන්ගන්නවා විබාහග ළඟයි පාඩන් කරන්න පටන්ගල්ල තොපිට ගෙන්න්නවාම කොච්චර ධනයක් නැසුනද අපිටියුම් බල විතර එකක් හරි දොත්තරගෙනක් වෙන් න ඉ ජනනිර්ගක් ෙන් න කිය මංගුල් බෙරෙන් පටන්ගන්න ඒොල කියවනවන් කියවනන් කියවනවා ගෙවල්ලද. ඊට පස්සේ ළමයිනෝ තෝකට තකට තකේ ඊට පස්සේ දොටම තරාගට පස්සේ අන්ඩහණඩා බයිනු තොපිට හරි අන්න පාපිට වදවලට කියල් ඒ සාපයක් ඒ අම්මගේ තාත්තක කටින් යන සාපේ වැදදු නට පස්සේ පිරිත් නොල්ල ලි එක අයින් කරන්න බැෑ දේපුූල් කපලායින් කරන්න බැපොල් ගාලායින් කරන්න දකට මම මේ දේශනාව කරන්න ප්‍රධාන හේතුව මං එකයි කිවේ මේ අම්මලත් තාපය හොඳයි කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ දහං අවවාදයක් මං මේ කියන්නේ. අම් මේ තාත්තේ මේ ළමයිට සාප කරන්නපා. යුතුකන්තික ඉෂ්ට කරන්න ඔයාලා ළමේ හැදුවේ ඔයාල සාප කරන්න නෙවෙේ. උනහපුළවාටත් උනහපුළු පැටියා වටිනවා මැනික මැනික කියල්ල නලවනවා. මෙවුන් ඉස්කෝලනුත් බැනු ානෝ යාළුවන්ගෙනුත් බැනුන්හනෝ සමාජනුත් බැනුන් හනවා ගෙදරට ආපුම වදපු අම්මදාත්තත් බයින. තින් මේ ළමයිට මොකදද මේ ළමයිගේ වැටිච්ච වලින් මේ ළමයිට වැදුන සාපයෙන් මේ ළමයිට ගොඩඉන්න මොකද දැන් තියෙන පිළිසරණ අම්මගේ කටිනුත් සාප කරනවා. ආත්තගේ කටිනොත් සාප කරනවාවන මොකක්ද මුොන්්ඩ තියෙනසාරණ මට ගියන්න දුවේ පුුදෙයි අපි මේ තුන් ලෝකයක් සනසූ තුං ලෝකයට පිහිට හැදපු ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙ පහලෝන උඹ බුදුවන් කියලා ලෝක ඉසල්ලාම කිවේ කවුදම්මා අම්මා කෙනෙක් තමයි ඉස්සල්ලාම කිවේ ද්ම් බුදුයංකය අසංකය හා විසි අසංකෙයක් ගියාට පස්සෙත් අම්මකන කටින් පිට විච්ච වචනය සපලෝනාා සපලෝන ඒ නිසා මේ තාත්දේ ඔයාල මේ ළමයිට ආරක්ෂාව දෙෙන්ට මන්ට කරදරයක් එඩෙපා දෙවුණු වෙ ඕන නිදුක්වේවා නීරෝගුවේවා මගේ ළමයි සුවපත්වවෙෙන්න්න ඕනුකය. බෝවත් හලාවත මාම වුනා භහනාසපුයේ. ශ්‍රී අංගුලිමාල මහන් සෑය වැඩිහින්නවා. ඇවිලෙන මහන් ගිනිකදක් වගේ තීජස පතුරෝමි සෑය වන්දින වඳින අයට පිහිට සැලසෙනවා. තුන් ලෝකයක් වන්දින පුදන. ඒ සෑයේ වැඩන්නේ ස්ශ්‍රී අංගුලිමාල මහරතන් වහන්සේ ගිධාතෝන් ඒ අංගුලිමාලයන් මහරහදන් වහන්සේ නමක් වෙලා මහාන්තෙද ඇති වුුණා මහ බලඇති වුණා ඒ අංගුලිමාලයන් බුදුකිෙනෙකුට දමනෙ ඕන පෙර වැරදි කරපු දරුවී ඒ අංගුලිමාල රහත්වෙන්ට බලපෑවේ අම්මා ඔය කැලේට කොයි තරම් මිනිස් සුගියාද කොයි තරම් මනිස්සු ගිහිල්ල ඔවය කඩු පහරි මැරුණද බුදුරජාන් වන්සේ වැඩිය නෑ හැබැයි යම් දවසක අම්මා ඒ කැලේට ගියාද ඒ අම්මයි පුතයි මැතට බුදුකනෙ පාලෝන. එදා ඒ කැලේට අම්ම ග නැත් තම් බුදුරජන්ාස වඩින්නේ මේ ලෝකෙම එක්ක පැත්තක්ක එන ගොඩ අම් මේ තාත්තේ ඔයල දරුවගේ පැත්තඉන්න දරුවගේ පැත්තෙන් මොකා වුනත් අංගුලිමාලයකු තම්මට වටි නොවාන මෙව මිනි දහස් ගානක් මරල ඇගිලිමාලයක් කරේදාගෙන ගෙවල්ලලට එන්නේන ඒ නිසා ළමයිට සාප කරන්නපා ඕකයි අම්මලතා අත්තලට කියන තින බණ මොන්්ට වදිනවා ස මොං ජීවිතයේ නන්නතාර කරගන්න ජීවිත අවුලක් හදාගෙන පටාචාරලවගේ වෙලා ගෙදෙටායා වට පස ඒවා කරගහන්න ඕන්නෙ කවුද. අම්මයි තාතායි අන්න සාප පරවලල් ලක්කුුණා හරි නිෙදී වචන පරවලනද කැරකිල තමඟ පැතිරෙන. හරිනද වචන පරවලල් ලක්කුණා තමන්න වෙනව ඒකායි කැරකිලයි. අම්ම ඉතාත්තට කියන්න. ඒ නිසා දරුවන් සාප කරන්න පා. එදා මාතංගාරන්නේ ජම්බුද්ධීපේ ඉරිසිුවරයෙකුට කරපු අසාධාරණයක් ඉදිරි සියලු දෙවරු කෝප වෙලා. ගිනි වැලිවරු සාවක් එව්වා පොලොව රියන් විස්සක් ගිනිි වැල්ලෙෙන් වැහෙන්ද. ඒ නගරට රාම කියල පුත්‍රෙක් ගෙල්ලේටය. ඒ බුතා මවුට සලකනවා පියාට සලකනවා ඒ මවුට පියාට සලකන ඒ දරුවා අ ගිනිවරුසා වහසෙන් දකිද්දි මගේ අම්මා මගේ තාත් අට සලකන්නේ කෞුද කියල හිතුන. ඒ වෙලාවේ මම්මයි තාත්ත් හිතුවා මගේ දරුවට කරදරයක් වෙන්නෙ බාකල් අර වැලිටික බිමට වැටින්න කලින් දිවරු යාවාතින් ගත්ත ගෙදර ගහින්ත්‍රප. කිලෝමීටර් හයසියක වර්ගඵලයෙන් යුතු නගරයක්රියං විස්සක වැැල්ඩන් වෙහෙනකොට එකම එකක්කෙනයි බේරුුණේ අම්මට තාත්තට සලක එකම එකම දරුවා. අදටත් බනපෘතේ පුතාගේ නම සඳහන් රාමකය.ඒනිසා අම්මාට සලන තාත්තට සලකන අම්මගේ තාත්තගේ ආසිරවාදී තියෙන දරුවට වරදින්නේ. ඒ දරුවන්ට දියුණු හැදෙනවා. සමරට ඉගෙනගත්තේ නැතත් ඉගෙනගන්නවා කියෙනක වෙන මේකාක්. දොස්තරකෙනෙක් ින්ජනීරුවෙක් නොවන හිතේ සැනැසිල්ලෙන් උන්ට ඉදාවේලක් කාලහරි උන්ට සැනසිල් ලේන්ට පුළුවන් අඩන්න නැතුව වැලපෙන් නැතුව අම්ම ගේහිතාත්තක ආසිරවාදී තියෙනවන. ය දෝ අය අම්මයි ධාර්තනයෝ දරුවවා හැදුවී ඒ දරුව හැදුවේ උදේට අවසට සාපකරකරින් නෙවෙයි එනිසා ඇත්තරම පුතාටාදරේනං ඇත්තටම දුවටාදරීනං සාප කරන්ඩ එපා 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 ඔන්න කෙල්ලෝ හොරෙන් පැල්ලනු දැන මෙතනත් ඉන්වත් දන්න පැළෑන් කරපුයෝ ඊර්වාස ඔන්න ෙදරීින් හොරින් පැල්ල ගයාට පස්සේ රම්මා තාත්තා පිච්චේ පිච්චිලා ඒ අම්මයි ඉතාත්තයි කිය දැනගන්නවමක පැන්ලගයාකල් මේකටද අවුරුදු ගානක් මං ගැන්වේ මොන්්ඩ මේකටද මං අපි මෙවු මේවු හදාගත්තේ මුන්ට හොඳක්ෙන් එපා ඕකකි මගේ මල්ල ෙදරට අත්ෙන්පා මරණටවත්ෙන් එපා ඔන්න පුළුවන් කියාපල්ලා අම්ම තාත්ත නෑ කියලා සමහර අම්මල දාන දෙනෝ. මර එහහිම අම්ම ගෙනෙකුත් හම්බුණ ඒකි මැරුුණා කියලා හදදවසට දානයද. ඒක මැරුුණා කියලා හදදවසට දානදීලා ගෙදර ඇවිල්ලා පුතයින් අහනෝ උඹටක් කෝල්ල එකක් නැද්ද. ඕ ඉරුව සතියත් දෙයක් ගිසිල්ල කල්මනා කරන කෝල් දෙ එකක් වත් නැද්ද. ඊට පසේ සමහරයි ඇවිල් අපිට මොුණ ගැහුණ කෙලෙම කියනවා ඊට පස්සේ ඔන්න පුළුවන්නන් කියා පල්ලා ආවිල්ලගේට කමන්නේ තරා නෑ කියලා ඊර්වාසය වන මාසෙන් දෙකින් ඔන්න හොඳයි ඊර්වාසේ අර කෙල්ල එනවා ඔප්පෝ අන්ඩනවා බදාගෙන ඇයයුඹගියේ කියලා අන්නනවා තින් කෙල්ලෝ ය උපර වැටියේ දන්නවා ඊතු පස්ස මේ කෙල්ලෝ කිය නෝ ය ඇඉඳිල්ල හන්සේයි අපි පැන්ලයා. හැබැ හිදදුුව හෙත් පුතේ මේ කියන්න හදුව මේකයි. උන්දල පස්සේ එහෙම අපි බදාගෙන අන්ඩනවා යාළුවෙන්වා තමයි. අ සතියේ පිටවුණා නේද කටින් වචන ටික අන්න සාපි. අර පලවිනි සතියේ ගින්දරක් එක්කනේ දරුදුක දේ පුතේ ඔයාල දන්න ඔයාල ඉගෙන ගන්න ළමයි තාතයි අම්මයි නිසා අම්මගේ ගර්භාෂය කලලේ හැදුනම තෙල් බිඳුවත් තරන් කලලේ තමයි විඤ්ඥානය බැසගන්න ඊටවාාසයේ විඤ්ඥානය බැසගත්ත කලලේ මව්ගේ ශරීර්යක්ත්තික සම්බන්ධ වෙනවා තුර පෙකනියත්තක සම්බන්ධවෙලා මවු කණබොන දවල්ගෙන් තමයි දරුවා වැඩෙන්නේ දවුට අම්මගේ හදවත නහරවලින් සම්බන්ධයලා අම්මගේ හදවත තියෙනවාගේ අම්මගේ පෙනහලු තියෙන වගේ අම්මගේ ඇගේම මස් කැල්ලත් තමයි දරුව අම්මගේ ඇගේම කැහැල්ලා ඉදවට ඒ දරුව ඉපදුනාට පාසේ වින්නබූ අම්මහරි ඉස්පිරිතාලෙ මිසීලහරිි තමයි පෙකෙනිවැල කපලා අම්මයි අපි වයි වෙන් කර අම්මලාගේම අම්මගේ තාර්තකි ශරීරෙ කොටසක් කි. ඒ එහෙම හැදිලා අපුවෙනුවෙන් නිදිමරලා කිරිපෝවල හදදල්ලා වඩලා අපි නාාවල්ලා අතපතගාාවලා ඉස්කෝල අවලා අන්දවල කවල්ලා පෝවල ඔක්කොම කරලා දරුවවා හදලා ගොටි වචනයක් කියනවන ආයදි. හරියට යකදුරෙක් පිදේනය හදල දුම්මල ගහල මතුරනවාගේ අම්මලතාත්තල දරුව හදල දරුවන්ඩ බයින බැනිල්ල තෝ මෙහම වයන් කියල තොපි මේ හරක් කියල පටන්ගන්න හෝ ඒක සාපය වදනු ති සැනසිල්ලක් නෑජීවිතයට වා කරන කරන වැඩේ වරදිනු. ඉති ඒනිසා අම්මල තාතරට කියන්නේ සාප කරන්න එපා දරුවන්ට ස්කෝලෙට එපා වනත් සමාජයේ එපාඕනත් ඒ අම්ම තාත දෙෙපා කරගන්න දෙපා ඔ දන්නවානි අර බල්බෙක් හොයා ගැත්ත කවුද තෝම සැල් ඩිසන්ද එතු ඩයාට කංහෙනවාටක කඩුවනි ඩිස්කෝලි ුගන්නව නමාරුවයි මේ ළමයගෙන් වදයක් එවන්න එපා ඉස්කෝලි කියල ලියවමක්ෙවල්ල ගදෙ ට එවවන් තු අම්මා ඒ බල්ල ඇඩුවා තර පුතා ඇවිල්ලනව ඇයි අඩන්නෙ කියය ටොසි කිව්ව නෑ පුතා ඉස්කෝලින හොන්දම ළමය ඔයාලු ටීචෙල්ලට ඔයාගේ දැනුම වැඩිනිසානිල් ළමයිට උගරන නමාරයිලු ඒ නිසා අම්මටම පුළුවන් උගන්නන්ද මේ ළමයයා ගැන අම් බල බයිවිද දය නෑ කියෙල ටීච ලිය ලේවලා. කියලා අම්මයි ගැන්නවා. අම්ම අක්කුරූගන්වල ඇගේ තාත්තා මංහිතන්නේ යුද්ධ සෙබලෙේ ඒගේ පුස්ත කාලති පොත් මේ වකරක නිටවාස මෙහා පත්තර විකුණන තැනට ගිහිල් ඒ පත්වොර වල තිීනය බල්ල ඉට පස්සි දුම්රිය දෙපාර්තමෙන්න්වේ ඒමකදද. දුම්රියවල පත්තර විකුණන්න ගිහිල්ලා ඒ විකුණල නික ඉන්න ගමන් ඇතුලි තියන වයර කෑලි ඒ වහෙම පොඩ්ඩක් බලහාෝ ඉට ළමය කැවිල්ල මේ කෑලි බැලි ගලවනවා ආයකරන්නවා කියලා පැමිණල්ලක් ගිල්ල තැපැල්ි ස්ථානධපති තහනන් කළ යට එන්නටස මෙයාෙන් පිට පත්තර වික්කා එතකුට දවසක් මේ පොඩි ධර්වේක් ෝ් එකට අහහි ෝච්චේන දරුවේ කෝච්ච පාරයන. අ ලාමය පත්තරට ගිවික කල්ල දගි ගිල්ල පොඩි කොල්ල බාගනාව යිතකුම ගියා කෝච්චේ. ඒ පොඩි දරවා තැපැල් ස්ථානධ ප්‍රතික පුතා. එ දැක්ක අරක දැකලා මගේ දරුවා බේරුුණේ මෙයා නනිසා මේ අඩික උම්බ හන තරම් පත්තරයෙගුුණ මේ තියනවා යන කෝච්ච වනක් ගලෝ පංක. නිඩවස ඒකෙන් තමයි යාර මේ ඉතිකතිකර ඔය තාක්ෂණක පැත්තිගෙනගෙන අවසානය විදුලි බල්බයන පෙදව්වා පවස අම්ම මැරිල්ලා පස්සේ පොතක් පෙරල්ලනකට තමයි පොතාසය අරලියවුම තිබිල දෙැකල නොමගේ පුතා මෝඩි කංහෙන් නැතියකි අපිට වදදෙන්න්න එපා මේවාගේ ලම ඉස්කෝල්ඩයවල කෙල ්‍රී චය්කු ලියුම ඩයා විද්‍යාශනය කළේ අද මේ බණ කියන පුටු ඉඳලත් ඒ නමසීකරන්නේ කාගේ හාසිරවාදයන්නේ සා අම්මා ඒ නිසා ඉස්කෝලේ මෝඩය හම වුනත් ඉස්කෝලි මෝඩයා මෝනත් ඩොමටම අන්ඩපාලයා වුනත් ය අම්ම ඔ දුව ඔය පුතා වැලඳ ගඩ මගේ මැනික කියලා කටපුරා කියන්න ඔයාලනේ දරුව බහිකලි සාභ කරන්නෙ පා ඔන්න අම්මල තාත්තලට තුංග නිවතාවටත්ේ බණපදයකෙව්වා මේ කොල්ලු කෙල්ලන්න කියන්නේ දෙංබලට හොඳටම දේරුුණ අම්මගේ කටි තාත්තයි කටින් යන වචන සැර එහෙනම් අම්මගේ කටින් තාතය කටින් එවැනි ප්‍රකාශයක් නිකුත් වෙන වැඩ කරෙ පා ඒ ඔයාන්නට දෙන්න බණපද පුළුවන් තරන් අම්මගේ තාත්තක ආසිරවාදී ලැබෙන හිත සතුටු වෙන වදයක් නොවන ඒ කියන්ද මේ බානටිකත් කියන්න ඊට පහසේ මේ බනත් අහලා පරණ විදිට මගුල් බිරි ගහල පටන් ගත්තොත් වැඳල්ලා කියන්ද හෝනියන් කරන්න පා ඕෝනියන් කරන්න පා හෝනයම් කරන්න පා ඕ දැ මොකද කරන්න ඇත්ත ඉජඇද ඇත්තන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ළමයිටසාප වැදිච්ච. එකයන්නේ ළමයි ඉන්නවා පෝර්ණ එකට බැවනාම නතර කරගන්න බෑ. ඇයි ඒ ළමයිට එහා වෙන්නේ. කාමයට ගියාම අතර කරගන්න බෑ. ඊලඟට එක එක සම්බන්තා නතර කරගන්න ඔවුල් යනවා උන්ට ඉගෙනගන්න බෑ අස්සාවල් හරියන්නෑ හිතේ සැනසිල්ලක් නෑ තුරට මේ ළමයිගේ ජීවිතවට මොකක්ද මේ වැදුන සාපි අපි ඒ නිසා අම්මගෙන් තාත්තකෙන් ඒ අයින් කරගමු අපි ඔයාල ඒ සාපි කොටස්කරු වෙන්ඩෙපා එනිසා ළමයි මතක තයාගන්න අම්මගේ හිතාත්තගේ ආශ්විරවා දෙගන්න අම්මගේ තාත්තගේ සාපය වදි නැති එක්කම එක තැනයි තිය පුළුවනන් කියන්න කොහෙදේ කොච්චර බැන්නත් එක වදින්න කොහෙදේ තැන පැවිදි ජීවිතේ ගොඩාක් හාමදුරුරු මේ බුද්ධ ශාසනයෙන් ගොඩාක් ස්වාමි අන්සෙල්ලා මහනඕනේ අම්මා අඩක්්දේ තාත්තා අඩද්දී අම්මල තාත්ලකින් බලෙන් කැමැත්තරන්තම ගොඩක් අයමාන වෙලති රහතන් වන්සලේ යු ගතල ඒ අම්මගේ ඇහින් වැටින කඳුල ඒ හිතන් ගින්දරත්තකෙන සාපේ මේ පැවිද්දට වදින්නේෑ සිවුරට මොකද මේ බුද්ධාචඥාවක් නිසා මොකද ව අම්මහිතාත්තයි අතෑරලා මහනවෙඩෙන්නේ ලෝකයක් සෝපත් කරන්න ඒ අම්මත් තාත්තා සසරින් නිදහස් කරන්න මිසාක්කා ඒ මිනිස්සුන්ට දුකක් දෙන්නනෙවෙේ. ඒ නිසා මහනකම්ම විතරමයි අම්මගේ තාත්තගේ සාපි වදීින් නැතිතයෙන. තායිලන්තේ ගොඩාක් දියුණු ආයතන තියෙනවා ඒ තායිලන්තේ ගොඩක් දියුණු ආයතනවල මට එහි ඉන්න ස්වාවින්ාන්සන මතක් කළ ස්වාවිිනාාස හරි පුදුමය කිව්වා ඒ තාත්තගේ යටිපතුලේ රතුපාට කුඩුුවර්ගයක් ගාල අම්මගේ ඇටිපතුලේ කුඩුුවරගයක් ගාල මේ වගේ හා් සිීට් එකට එක පැත්තක අම්මගේ පාසටහනයි තාත්තගේ පාසටහනයි ඉතියලා ඒ ආයතනය එයාගේ කාර්ියල්ලයේ වෙනම තැනක් තියලා එතෙන්ට වැදලල්ලු හැමදාම් වැඩ පටන්න අම්මගේ තාත්තගේ පාසටහනට පවා වැැදලා අද ඉස්කෝල යන දරුවනී ටියසන්වල්ට යන දරුවනී ඉගෙන කියා ගන්නා දරුවන ගෙදරින් බහිනකොට අම්මගේ තාත්තගේ පාලග ඔබගේ කොන්ද නැමෙනවා දැයිකයා ඔබම බලන්න ඉස්සර කවියකුත්තියනවා මවපා නොවවැන්ද ගෙදරින් පිටවන්න පාකයා ඒ වත හරියට වනොත්තයම දරුවට කරදරයක් වෙනවාද නැද්ද කියලා නිමිතිත් පේනවා තමන් යාන ගමන කරදරයක් වෙනවාන එදා ටම්මන තාදර වන්දිල්ලා ඇන්න බැරිවෙනවා එක්කො හැමදා අම්මලා ආසිරවාද කරනවා න අම්මලාට ආසිරවාද කරගන්න බැරුවෙන. පූරුව සටහන පව පෙන්නවා එක ඒ ආසිරවාදයෙන් ඒ විදිහරම ගියෝත් දෙයාට එක වදින්න. එනිසා අම්මයිතාත් ඇට සැරකරන වාරයක් පාස. උඹ ළමනවාද දන්නේ කියාගෙන බයික් එක රේස් කරගෙන යනවනේ ගෙදරින් අම්මලතාත්තලට සද්ධ දාලා මාරකයක් අතේ දයාගෙන තමයි යන්. ළමයිට බයි. එපා කලක නොනේ ඉතින් කොල්ලෙක්ුුණම් බයිකිකක් පැදනමොකද. බයිපාද නොක්කුම් මැරෙනවේ මංමි කියැන අම්මගේ ඉතාත්තකෙන්සාහභ ගණ්ඩිපා. ඒනිසා ඔයාල එක ස්ථානයක් අවුල් නොකරගත යුතුයි ඒ තමයි මව්පිය ස්ථානයේ අවුල් කරග්ඩ එපා. දියුණුව කැමැතිනම් සැනසිල්ල ඉන්ඩ කැමැතිනම් අනාගත ජීවිතයේ ගින්දරක් නැතුව ඉන්ඩ කැමැතිනම් යහපත් ප්‍රාර්ථනා ෂ්ට කරගන්න කැමැතිෙන මෞගෙන්සාපගණ්ඩ එපා පියාගෙන් ශාපගණ්ඩපා. එඩු පහස්සේ ඔන්න පළවෙනි කාරණාව යන් සරමත්දුරට විස්තර කළා. පහත් තියෙනවන් දෙවැනි කාරණය. මෙකරුණෙහිල්ලා පංවොත් මහනාව ගෘහපතියා තමන්ගේ බිරිින්දට දැහැමෙන් සෙමින් උපයොපු ධනයෙන් සංග්‍රහ කරයි දරුවන්ට සංග්‍රහ කරයි එතකොට තමන්ගේ ස්වාමියම් බිරිඳට දරුවන්ට සංග්‍රහ කරනකොට ඒ සංග්‍රහයින් බිරිද සතුට වනවා දරුව සතුටු වනවා අනේ බිරින්ද කියනවා මගේ මනුස්්‍යට කර්දරයක් නංවෙෙන්ඩෙපා මගේ මනුස්්‍යට හානියක් නංවෙෙන්ඩෙපා අනේ මේ මනුසයට හොදක්ම වඩ ඕන. කියල බෙරිදගේ කටෙන් යහපත් වචන පිට වෙනවා. දරුවන්ගේ කටින් යහපත් වචන පිට වෙනවා. සියල්ල දන්නාවෝ දක්නාවෝ පංච නේත්‍රයකං ලෝකෙ බලන දසබල ඥානසිව් විසාාර්ධ ඥාන ඇති. මගේ ලෝතුරාස්ථතාගත සම්මා සම්බුදුරජාණන් වන්සේ වදාලා මිනිහගේ දෙවුණුවට ගෑනගේ කටම් පිටවෙන වචනය බලපාන ගෙදර නෝනගේ වචචන හරි ඔ ආසිවාද එක නෝනගේ ආසිර්වාද ඕන ඇයි අ තියෙනවාන කෙල්ලන්ගේ ඉවසන්න බෑ එක යසෝදරාව සරණය යන්න කියන්නේ එකත් අවුරුදු හයක් බලාගෙන සිටීම ඇ දන්නවා දෞුරුදු හයකින් එනවා කියලා දන්නේ ස්වාමඥාගිය ඇය හිතුවත් නින්දීදා මං හිටපුනිසයි ගිහිල්ල තින්නිකයෝ. ඉරවස්සයාට කල්පන වුණ ඔබොහන් සමි හැම දෙයක්ම අතෑර ලගිය එකල ඔබහන්සි සැනසෝනා ඇැබ මට තවම සැනසෙන්ට බැරි එක හේතුවත්යන. ඒතමයි මට තව එකපාර උබහන්සගේ මන බලන්නවා එහෙම යෑහිතවයි එදන්න සාපතියනවාද ෑ ඊර්වාස කවා මම මට පුළුවන් උපරීමම ආධදරයේ සණහන්ස බහන්සට දුන්නා හැබැයි මට දැන් හිතෙනවා මගේ ආදරයේ ජූටි දෙයක් ඔබහන්සේට මේ මිනිස්සු ගැනතියෙන කරුණාව ඉදිරයේච. ඒ දුකකීමේ දුකක්න කියන්නේ සාපයත්තියෙනවාද සාහපනය එදා කපිලවස්තුූට පැමිණිය එතුමා කපිලවස්තුූට බුදුරජාණ වහන්සේ පැමිණියන්ට පස්ස සියලු දෙනා බුදුරජාණන්සගේ පාවාන්ල ගිය මංමගේ සිතිවිල්ලකින්වත් වචනයකින්වත් ඔබහන්සේ යන ලෝකෝත්තර මාර්ගයට මං වරදක් කළේ නෑ කියලායි මම හිතන්නේ. මං හිතනදේ හරිනම් මට ඔප්පු කල්ලා පෙන්නන්න ඔබහන්ස වඩින කල් මං එනෑ. ගන ස්වාමි භක්තිය බුදුකෙනෙක් ඉදිරිය පරික්ෂාවට ලක් කලා ඔබහන්සේ පංචනය ත්‍රකින් ලෝක බලන. ලෝතුරා බුදුරජාණාන්සේ වැඩිය අද මැසේජ්ජ එකක් ගහල රිප්ලයක එඉන්න පරක්ව වුණු තවුල්ලය කෝල් එකට මිස්කෝල්ලෙ එකට කෝල්ලෙක් ගත්ත න ංවල්ලනු දවසක් කතාකරේ න තංවුලයනු ඇ යස්හෝදරා නැවත සිදුවහත් මහබෝසතානු කවදා කොතනක කොහේ අවසං උස්ම පොදේදිවත් දකිීද දන්නේ නමුත් ඔහු වෙන්වෙන් ජීවිත්‍ය ආදරය සම්පූරයෙන් ද ඒවාගේ පතිනයක් නිසා තමයි ස්වාමයාට ඉච්චර ආශිර්වාද කරපුුණ නිසා ඇ ස්වාමයා මල ස්වාමයා වෙනුවෙන් අඩත්්දී කිඳුරා වෙනුවෙන් අඩද්දී සක්‍ර දේවින්ද්‍රය පණ ඇරං එනවයාට පණ දෙන්න ස්වාමියට සාප නොකොරපු බිරිඳක් කවද්දාව සාපෙනෑදී විතේ දෙන් ගෙවල්ල තියෙන රණ්ඩු මොනොවද බැඳගත්තේ එකටයි මට මේ වෙලා මන්දදිී යක්කු යක්ෂණියෝ කියල බැනගන්නවා රන්ඩු රන්ඩු රන්්ඩු කසාද ඔයාල තරුණ දූලපුතාලා උඹලගේ හිිත්වලට කොනකින් කවදරි කසාද ජීවිතයක් කියලෙ එකක් එන වරින් ගැනවා ඒ ජීවිතයේ සිදවිලි උබලට එද්දී දුවේ පුතේ උඹල හැමදාම රාන්්ඩු එන්නවත් කෑම පින්ගම් පොලේ ගහ ගණ්ඩුවත් හක බලාගෙන ඉටවත් තරා වෙලා ගෙවල්ොල එන්නවත් නෙවෙේයුම් බල බන්ධන්නේ ඒකට නෙවෙයි නම් බැන්දයි ඒව නෙවෙයි නම් පැතිවේ බැන්දට පස්ස මොකද මේ වෙන්නේ මොකදද මේ රණ්ඩු මොකදද මේ දමළගහල යන්නේ මොකදද මේ තෝතෝකය ලැගිල්ල දික් කරගන්නේ එකදසාපේ යසූ දරා එදි ඒ නිසා ස්වාමයාගේටසාපකරන්න ඕන බිරිදද කසාද බැඳපු බිරිින්දෑවරුන්ටයි මේ බනපද්දේ. තමන්ගේ මනුස්්‍යයා සැනසිල්ලේ ඉන්නවා දකින්න කැමැතින. මනුස්සයට කරදරයක් වෙනවා දකින්න කැමැති නැත්තා. ඒ පවුල දෙවරු වෙනවා දකින්න කැමතිෙන. තමන්ගේ මනුස්සයාට සැරවචචන කටින් කියන්නන්නේ එ පා. එපා පිරිමි දැනගන්න ඕන කාන්තා ජීවිතය කියල කියන්නේ යංසි කර්ම විපාකය. ඒ හරම විපාකයක් ගුණාට ඔය කාන්තාවගේ හිත එ ගින්දරත් එක පිටවෙන වචනේ හරිම සැරයි ස්වාමයාට ආදරේතියන බිරිඳගට සත්‍ය ක්‍රියා කරන්න පොළමු සත්‍ය ක්‍රියා කරන්න පොළු ඉතින් මේ කටින් පිටවෙනවා ආදරයක් සෙනහසන් නැතුව හිතේන ගින්දරත්ෙක්ක මට අසාධාරණයක් ගුණාකිෙන ගිදරත් කටින් පිටවෙන නේද වචන සාපය ආය උයන්න දෙයක්වත් රහනෑ ගවල්ල උයන්න දෙයක්ව අතරානෑ පිරිමීන් දැයි මේ කතාව කියන්නේ මේ අයගේ ජීවිතය ගොඩා දුක්තිය නොයාද දන්නතුව. මෙතැන ඉන්න තරුණ දූලපුතාල අම්මල තාත්තල වැඩිහිටියයෝ මංම කියනෙ වම්බලට තේරෙනෝ. කෙල්ලෝ මාසේගානය විඳින දුක ඒ වේදනාව කොයි වගේ දුකද්ද කියලා පිරිමේ කියීනකින් හොත් දන්නේ. දස මාන්සයක් දරුවෙක් බඩීතියක්ක නෙදල්ලා කාන්තාවක් විඳින දුක මොකද්ද කියලා පිරිමියෙක් කීනයකින් වදදන්නේ. දරුවෙ කු අදනකොට ඒම නැත්තම් බඩ කපලා අර දරුව එලීට ගන්නකොට ගෑනයෙක් විඳින දුක මොකක්ද කියලා, පිරිමියෙක් ීනෙකින් වදදන්න. පිරිමිියෙක් ජීවිතයේ කොයි කොයි විදියට සතුට වුණක් සන්තෝසයට පත්ව වනත් කාන්තාවගේ හිතේ, එයා බලාපොරොත්තු ව සතුට සොම්නාස කවදාවත් හිත්වල පිරෙන්නෑ කියල පිරිමි කවදාවත් දන්න ඒවාගේ දුකකින් පීඩනයකින් ඉන්න කාන්තාව ඒ දුකත් එෙක් මුහුකල්ල වචනයක් දැම්වනය දෙලියට සාපේ මන්තරයක් ලක්ෂවාරයා ජප කල්ලවක් ගණ්ඩ බැරි බලසිද්ධියයක් ඒ කාන්තාවගේ වචනය එලියටෙන. එෙල්ල කම්මදාත්තාත් අතෑරල කොල්ලට බුද්දුම ආදරයකෙන් ලෝකෙ මෙපා මට ලෝකෙ ඔයා කියලා හිතාගෙන කෙල්ලාවා. අරගොල්ලා මාසෙන් දෙකින් බොණ්ඩ පටන්ගත්තා. ඇවිල් අර කෙල්ලට ගහනවා ගාන නවා ඒ කෙල්ල ගැන්ගේ තුවාල හූරල කොන්්ඩෙෙන් ඇදලා ගහන්න. ටවස ඒක ඒ දුක ඉවසන්න බැරුවෝ අම්මා තාත්තාත් දෙපා කියල මං උබත්ෙක් කාවේ කුච්චර බලාපොරොත්තු ඇතුවද මගේ කණකර උකස්තියලා මන් තොට සල්ලිහ වෙල්ල දන්නේ ගෙදර මොකුත් කණඩ නෑ කියන්න තු මිනිසුන්ගේෙන් නයට ඉල්ල ඉල්ල තම් තම්බ තොට කණ්ඩ දෝඩනි එහෙම වෙලාත් තෝ මට දෙනොවාදටික මගේ ඇස් සිදිරිය පිටමන් තොට සහගන්න ඕනෙ කියල කිව්වා තින් දවසම් මේ දෙන්න ටවුන්න කියනකොට ික් කරගන්න පාරෙන් මාර්ුවෙනකොට අර කොල්ලා වහනකට යට වුණ අර කෙල්ලිඉ සරහපට අවුරුද්දත් දෙක කඩාඩා හිටිය දෙවිනි කසාද කරගත්ත දෙවිනි කසා කර ටික දවසකයට බරිට දර්ුවක්කාව දරුව යිපදුන අංග වී කල්ල දරුවේ අතපාය වකුට වෙලා කටං කෙල්ල වැක් කෙරි කෙරින් ඊට පස්සේ ඔය දුකටත් එක්ක හිතා හදාගන්න දරුවත් බලාගන්න ගම ටිකටික බණහන්න ගත්ත. බණහනකට රුවන්ගලි සෑය බෝධි වදිනය හැට ඉගෙනගත් මෙයා විතින් විට රුවන්ගලි සෑයටෙම ගිහිල්ල බෝධි වැඳවද පිරිචිකය සෑයි අහනෝ ඇයි මට මෙ මුණී මං වරදක් කල්ලා නෑනේ ඇයි මට මෙහි මෝුණී කියල දවහක් කයායට හීනෙන් පේනවා එක්කනෙන් කැවිල්ල කියනවා ඔය ප්‍රශ්න අහන් දෙපා උඹ කලින් මිනියාට පැතුව නේද උඹට සහගානවා මට මගේ ඇස් දෙකට පේෙන් ඕන කියලා ඕ නදදෙක උඩ සහගහල ඉන්නවා බලපං කලින් ජීත මිනිියක ඔය දරුව ලයික් පදිලතිී දැන් සහගාහල ඉන්න උඹගේ ඇස්වලීමම උදේවස බලබල හිටපංකයෝ සාපය පාරාවලල්ලක් කළ එනවක්කි ලකවන සාප කරන්න පහ කෙල්ලඩත් මේ කතාව කොල්ලන්ඩත්නය කතාව එනවන් කැරකිෙල්ලා. මෙ හොඳට දේරෙනවනම් කෙල්ලන්ගේ සාපය කියන එක පුද්දුම සැරයි. එදා බාහිය ධාරුච්චීරිය අස්ුමහාස්රාවක මෞදත්තමයන් වහන්සේ. වහා ධර්මය අවබෝධ කරන සංඝ්‍යාතර රගගරයි ඒ උත්තම අරහත්වයට පත්ව වෙලා චීවරයක් හොයාගෙන යද්දිී යක්ක්ෂණයක්ක් හරකික්ගෙන්ග ටාරූඩ වෙලා රහතන් වහන්සට ඇන්නා මේ යක්ක්ෂණියන් කෑන් නිරහතන් වහන්සේට දෙැන් අපේ මිනිස්විතනව ධාතුන් වහන්සේලා ගෙදර තිබ්බම යකු ප්‍රේතිවවෙන්නේ අමනුසය කිට්ටු එන්නෑ කියලා ඒ පට්ට පල් බොරවා අමූලික බොරුුව ඒ රහතන් වහන්සේල්ල ජියෝමානු හිටියට ඒ රහතන් වහන්සේල පාලග වවැදවැැද වේ අක්කු පෙරේත්තු සරණඉල්ලනො පීටිල්ලන දුක කියනෝ. ජියෝමාන සරීරේ ළඟට ඇවිල්ල ඒයි වැැදනා ධාතුන් වහන්සේල්ඟෙට කොහමලත් තිෙද බොල. අපිට ධාතුන් වහන්සේලා තියනෙ අකු පෙරේතු එලවන්න නෙේ වදවැද පි කරගන්න. අ රහදාන් වවාන්සට ඇන්න අරයක්ක්ෂණී හරකකික් ගෙන්ග ටැවිල්ල. පුක්කුසාතිී කියල මහෝත්තමින් අනාගාමි වෙලා සිවරක් හොයාගෙන අද්දී අරයක්ෂනීම හරකෙක් ගෙන්ග තැවිල්ල ඇන්න අනාගාමිකෙනගේ බඩට කළුරිය කලා සුප්පබුද්ධ කොට්ටි සෝතා පන්න වෙලා ුදුරජාණන් වහන්ස බනාල සෝවාන් වෙලා ලගින තැනට යද්දි හරකි ග්‍යැන්ගට අරය යක්ෂණීමය වෙලා එන්නවා මාර්ග පලල්ලාබින් නැන්න මේ යක්ෂණය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දන්නේ දකින්නේ අතීතේ කෙල්ලෙක් එක කතා වෙලා කොල්ලො අතර දෙන කැලයන් කියල කෙල්ල කැමැති වන කොල්ලෝ අතර දෙනාව කියලා මේ කිත් එක ලැගල ට ලස්සන ලොක රಾಮදක තිබ මැනි ಕොಬ್ಬල. ಲොක ಮಾಲಯ තිබ මැනි කොಬ්බල, පාವල නೂපුර තිಿබ්බ ರත්ತරණින්. ඉන මනි මේ කලාවති බරත්තරණ කොල්್ලො ටික කිවා ගම මේක කියලා. ති අර කෙල්್ල අත්තෙක්ක ඉඳල ಬෙල්ල මිරිකවා ඒ ෙಲල්ಲ බෙල්್ල හිරවීගෙනන ಂට කල්පනා කළ ತොපි හතර දෙනාව මාව විනාස කල්್ලා. මවත්ද මරන් අදන වන්තුකෙන් පලිගන්නවා මන් දෙක්කා පොතක ලියල දයනවා මඳ මතගනය කොයි පොතේද කියලා එ ඉස්පිරිතාලි ගිහිල් ඉන්නකුට ලඟහි ඉඳලා මහත්්‍යේ කැක්සිඩන්වෙලා එක මහත්තයට වයස හැවුරුදු හැටක් ඇැත්තෑක් වගේ වගේ මාච්චිකනෙ ඒ එක්සිඩලා ත්‍රීවිල්ි එකේ දාග නැවිල්ල දොස්ත්‍රමතය බල්ල බල්ල කියලා බේර බැ බේර බැකදකොට රම්ම අරදගේ අදද කල්ලාගන්න තාත්තගේ උඹ කොජ් මේ අතින් කණ්ඩ බොන්්ඩ හොයලා අපි කීදනෙ නඩත්තු කලාද උබ අපේ දුක නැති කළ උබ අපේ යුතුකන් උ උඹගවෙන්නඕන යුතුකා මගේ රත්තරනය උඹබ ඉෂ්ට කලා උබදැන් දෙවියන්ගේ ලෝකට පලයා දෙවියන්ගේ ලෝක දෙවසිරි නරබකන් මගේ මැනික කියලා ඇඩුවා කියනවා ති ලාඟ හිටපු කෙන එක ලිය ළමන් අදේ ලිවිස්තර කිව් මන මතකගනෑ මොහි තිබ්බි කිය පොතක තිබ්බෙ ඒ මනුසය අපේරේතෙක් කියලා එන්නේ දිවිය ලෝක ගැනම කිව්වා උඹගේින් ආය අපිට ගණ්ඩ දෙයක් නෑ උඹගින් යුතුකං ඉෂ්ට වෙලා තියන්නේ මැනික උඹ මටනයනෑ අපිට නයනෑ දරුවන්ට නෑ මේ අතින් කොච්චර කණ්ටහොවෙලගනත්්දොන්නද දැන් අවසං හොස්මටිකුම්ඹබ හෙලන්නේ දෙවියන්ගේ යානෙට නැගපං දෙව්සිරි නරඹපං දිවියන්ගු ලෝක සතුටවයනින් මගේ මැනිිකරකය. එහෙම නොල්ගඉන්න. මේ රුවන්වැලි මහසයය ජැල්සිරි මබූ සමීදූ තවම වැඩ සිටින්නේ මේ බණපද තවු මැහෙන්නේ ඒවාගේ අහිංසක සිත්තියන කාන්තාවෝ බිරෙන්දැවරු ගුණුවත් මිනිස්සු තවුමත් මිහිපිට සිටින නිසා. කොල්ලු කෙල්ලන්ට කොච්චර නාස්ති වෙලා කියලා ලෝකෙම කෑගැහුවත් මේ කොල්ලු කෙල්ලු අතර පුද්ධූම ලමයින්න. පුද්දුමලමයි. ඒ එකෙක්වත් මේ ලෝක නැත්තා ධාතුන් ාන්සල පිරරිවම් පානු බෝධින්නනාන්සල අතුරු දහන්න. ඒ ධාතුන්න්නන්සල බෝධින්නාන්සල තවම වැඩිහිටින්නේ. ඒවාගේ මිනිස්සේ ඉන්න නනිසා. තමන්ගේ මනුස්සේ ට තවමත් තෝ කියල කතා කරලා නැති අවුරුදු පනාහට පවුල් ජීවිත ගතකරු මිනිස්සේඉන්නවා.ඒ මහත්ෙක්යි පොතේමයි මහත්තයගේ නෝන ගැනලියලා තියනවා. අද දක්වාම බැඳල අවුරුදුුව නෝනට බනිින්ඩ හිතිල නෑෙනන දක්කෝ බනිින වැඩක් එය කල්ලත් නයකි. නෝනට බනිින්ඩ ඉතිලත් නැල්ලු බහින වැඩක් කරලත් නැල්ලු නෝන වචනයක් කියලත් නැලු. ඒ නිසා සිද්ධාර්ථ මහ බෝසතුන් යසෝදරාවාගේ මේ ඉරහඳ වගේ මහෝත්තම, උත්තමය මේ ලෝකේ නැතිවනාට ඒ ඉරදිහා බලාගෙනනේ හඳ දිහා බලාගෙන් ආලෝකයක් කරායන පින්වන්ද මිනිස්සු මේ ලෝකේ නැත්තුව නෙවෙයි ඉන්නවා. දේ පුතේ පුතාල යසෝදරාගේ ගුණහනකොට යසෝදරාවක් වගේ කෙල්ලෙක් පතනෝ එහනම් ඔයාලට සුදුසුකමක් ඇතිකරගන්න බෝධිසත්ව හිතා. බෝධි සත්ව හිතත් තියෙන කොල්ලෙකුට යසෝදරාවක් වගේ කෙන කම්බවයි. යසෝදරාවක් වගේ කෙනකොට බෝධි සත්‍යක් වගේ කෙනෙ කම්බයි. මේසාක්කා මේ දකින දකිනෙකාට මැසේච්ග ගාාව කෝල් කරකරම් නිකන් දකින දකිනෙවුන්ට ඇස් ගා එහෙම් මෙහින් වංගු දදා. ඔහොම යනෙුම් යසෝදරාවදිහා බලනයක හොඳ නෑ. වෙන්දට නංකමක්නෑ. දහසක් පෞගවෙෙන්දේ උත්තුමයන්ට වෙන්දට කමන්න. තමන් ඉන්න තැන බලන්න. තමන්ගේ චාරිතෙට අයි හරිෙන කෙන අහම්බේන්නේෙ. අතීතෙ තනාගතෙත් වර්තමානේ ධාතු ධාතු එකතුවෙන්නේ. හීන දාාතු හිීන දාාතුුත්තෙක් එකතු වෙනවා ප්‍රනීතධාතු ප්‍රනීත ධාතුත්තෙ එක එකතුවෙනවා. අසූචි අසූජය එක් එකතු වෙන. මුත්‍ර මුත්‍ර එක් එකතුවයෙනවා. කි එක සුන්ද සුවන්දක් එකතු වනවා. ඔයල්ල ටහරියනෙක් කෙන වෙල පිලති. ඒකයි ගොල්ලන්න කෙල්ලන්න ජීවිත ටික් ගුණුවත්කම ඇතිකරගන්න පින්වන්තකම ඇතිකරගන්න උඹල ටික් කාලයක් හිට පල්ලා. මේ අවුරුදු පහලව දාසේ වෙනකොටම මගුල් නටන්න හදන්න නැතුව ටික් හිටපල් පිනක් දීවිතයට ගඩ ජීවිතයට පම්පුරුවගඩ පොඩ්ඩක් කාලයක් ජීවිතයට පිනම් පුරුවගණඩ කාලයක් දෙන්න නේ ඇයි ඔයි ජීවිත වලට දුක රැස් කරගන්නේ ඇයි අනාගතය අන්තුර කරගන්නේ. මේවාගේ සාාප කියල එකුත් ජීවිතවලට වැඩ කරනවා කියලා දුේ පුතේ ඔය ලාහන්නේ අදනී ඇත්ං කටවල් කියකින් සාපෝදී හරි තුන්ගනි කාරණාව තුන්ගනි කාරණාව දමයි සියල්ට දන්නව දක්නාව බුදුරජාන් වන්සේ වදාලා තමන් එකට රස්සාාව කරන තැන ඉගන ගන්න තැන ප්‍රධානයන් ප්‍රධානියන් සහ එහි යටතේන්නයි බුදුරජාන් වන් එතන විස්ත්‍රර කරනවා කුඹුරු කරනවා ය ිච්චවින්ගේ ප්‍රධාන ආදායම ගොවිතැන එකට ගොවිතැන් කරනයගේ හිත් සනසන්න කිව්වා. එොට ඒ අයගේෙන් එනවක ආසිර්වාධයකනය මුොන්්ඩ හරි අන්න ඕනුක එතකුට දිියුණුෙනවා. රස්සාාවක් කර ආයතනක ප්‍රධානයෙක්නම් තමන් යටතේ ඉන්න අයගේ හිත සතුරු කරවන්න එතවට ඒ අගෙන් එනවා සිරවාදය ඉස්කෝලක නම් ගොරුවරු ළමයිගේ හිත සතුරු කරවන්න එතවට එන සිරවාදය. එතකොට ඉස්සර කුඹුරු කරන කාලෙි පුංචි කාලිීුරී ගොයං දල පුරුල්ල ලවන්න ගයාට පස්සේ. අපේ කම්ඹරක විදරන්න වට කම්ඹුරුල්ලත් ත පියලන. වත්‍ර බදරනට අපේ කම්ඹරට විතරන්නේ අනි කුම්ඹරුවලට අතරනවා ඒ මිනිස්සු කියනවා උන් හො මිනිස්සු ා උන්ට හරි අන්ඩ නකය ඒ වගේ ආර්මාථකාවී නැතුව එකට වැඩ කර කුම්රු ගැන අයින් කරමකෝ එකට රස්සාාව කරන දැන ස්කෝල නං ස්කෝලෙළමයි එතන හරියට කටයුතු කරන්නො විශේසින් ඉස්කෝලෙට ගම ජීවිතේ ඉස්කෝලේ ගොරුවරුන්ගේ කටින් පිටවෙන වචචනේ ආශවිිරවාදී දරුවන් දැනුවා ඒවාගේ ගුරුවරුන්ගේ පිටවෙන සැර වචන ළමයිට සාපයක්ක ගොරුවෘතිය කියලා කියන්නේ ළමයිට ඉගැන්වීම හරි මඟ පෙන්වුවීම එකයි ගොරු ෘතිය කියා ඒ ගුරුගුරුද්දය පෙනෙසයි වැටු පහම්බුවෙන්. ඒ වැටුපෙනවේ ඒ මිනිසු ජීවත්ත්‍රයන්න. ත්‍රේ මිනිස්සු වැටුපක් ගන්නේ ළමයිට සාප කරඩනෙවෙයි. ඒ නිසා ළමයි කොච්චර නොසන්ඩාල ඕනන් අකීකරෝනන් ඔ ළමයිට සාප කරන්නෙපා. ගුරුවරු කල් මම පඩියක් ගන්නේ මට මේ රස්සාවා හම්බනේ ළමයිට සාප කරන්ඩද කියන තැන බලන්න. ඒ නිසා ඉගෙනගත්තා හෝ නැතා හෝ තමාගේ වගකම හරියට කරලා අනේ මොන්ට හරිියන්න ඕන මොන්ට හරියන් ගෙවල් වලින් නුත් බයිනවල් සමාජයනුත් බයනවා උන් ස්කෝල්ටාවට පස්සේ ගුරුවරුත් උන්ට බණින්ට ගත්ත අට පසේ මුන් හදන්නෙන් කවුද. මුන්ගේ අනාගත ජීවිතයට සෙත්පතන්නේ කෞද. ගුවරු සාප කරන්නපා ගරුවරුන්ගේ කටෙන් පිටවෙන වචචන ැරයි මනිසු ෙවල්ල ොඩා කෝටයක් ප්‍රශ්නතියාග නෙදලා නමු සිලබස් එකක වෙලා හොඳරු ගන්නනවා තමන් පුළුවන් විදේයට ගන්නන ගුවරු ඒ ගන්න අදන තර ළමයි ඒ ගුරුවරුන්ගේ හි රිද්ධද්දී ඒ ගුරුවරු තමන්ගේ හිතෙන් එ ගින්දරත්තක සාප කරන්න තොපිටන හරින්න කිය එතකොට ඒ සාපය වදිනු ඉතුොර ආදරයෙන් කරුණාවෙන් ගුරුවරුන්ඩ ගුරු මෑනිවරුන්ට පියවරුන්ඩ මේ ඉල්ලා හිතිෙන්නේ ඔබගේ වචනය එතරම්ම බලවත් මේ ළමයිට සාප කරන්නපා ළමයි හොඳවුනත් නරක්කොනන් මොන්ට හොඳක් ඒවානේ මේ ළමයි කවධාරී හැදෙනවනම් කියන තැනඉට ළමයිනොත් තේරුන්ගණඩ ගුරුවරුන්ගේ වචනය ගොඩාක් බල සම්පන්නයි එනිසා ගුරුවරුන් සාම්පවදදින වචචන පිට කරගන්නෙ පා ගුරුවරුන්ගේ හිත්‍රීද දන්නේෙපා ඒක වදි නෝ. ඒනිසා ඔන්න දැන් තුංගෙන තැන කතා කලා පළවෙනිි තැන දෙමවපියෝ දෙවිනි තැන විවාජීවිතය බිරිඳගේ වචනය තුන්ගෙනක තමයි අස්සාාව කරන තැන ස්කෝල නං ගරුවරු ළමයි අතරතියන සම්බන්ධි. එකිනෙකාගෙන් ආසිරුව අද ලබන්්ඩෝන හතරවිනි කාරණාව දෙවියන්ගේ ආසිරවාද දේවතා බල දේවතා බලි කියල කියන්නේ දෙවියන්ර පුද් පූජා පැවැත්වීම දට සාමානයෙන් බනටිකක් පොඩ්ඩක්ො උඩිම් පල්ලෙන් අහනකොට මිනිසුන්ඩ හිතෙනවා මේ දෙවියන්න පූජාවල් තිබ බම තිසරණේ නැත්තුව වෙනවාකය. දෙවියෝගෙන කතා කරන එක මිත්‍යාදෘෂ්ටයක් නං දෙවිවරු ගැන වැඩිපුරුවවාපිට දේශනා කල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. තැන් දෙවිය ලෝක ගැන එෙහිම අපි වැඩිපුරුම දන්නේ ධර්ම දේශනාවලෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වන්සි දේශනා කල්ලා තියෙනවා ගෙවල්වල්ල උදේ උයන් නැතිනේසා. ඒ උයන්න නැති එක නිසා ගෙදෙට බලපාන දියුණුවට හානිවෙන විද්‍යහක් ඒ තමයි ගෙදර වෙලාවට උයන්න නැති නිසා උද දෙවියන්ට දේවතා බල්ලිතියන්ට බැරි වෙනවා කිය. එදවඋට දෙවවූ ඒ මිනිසු ගැන අසතුටු වෙනවා කරු දෙවියෝ ිනිස්සු ගැන අසතුට වෙච්චකමන් ඒ ගෙදර දියුණුව නැති වවා. බද්ධ දේශනාව තියෙනවා උස්සූර කෙන සූතර වෙන්න ඕන මන මතක ඇරට අංගුතනක තුනේ තියෙන්නේ එතකට එතන දේවතා බල්ලි දේව පෝජාවක යන්නේ පින් දෙනයග නෙවෙයි පූජාවක් තියන්න ඕන කනබොන දෙයක් එතකුට ඔයාල එන්නවා සමන් දෙවියන් ගඩවී මයියංගන මේ පැත්ත සමන් දෙවියන් අඩවිය ඉදක දෙවියන්ගේ අඩවිය දෙවියන්ගේ අඩවී ඉඳල ඔයාල සමන් දෙවියන් වෙනුවෙන් ප්‍රත්තිූපකාරයක් නැතුව තුටු පඩුරක් විදිට පූජාවත් තියල තියනවාද කියල ඔයාල බලන්නක ජීවිත කවදාරි. එහෙම තියල නැත්තන් ඔයාලා ෂ්ට දේවතාවන්ට දේවතා බලි තියල නෑතවන්. ඉන්දග දෙවියන්ට දේවතතා බලි තියල තියනෝති කියල බලන්. සමන් දෙවියන්ට පූජාවට්‍යයක්හම තුටු පණුක්වි දි දී බෝල් මිනිසු කියනෝ ඔවත් තිසරනට හොඳනෑ යි දේවාලවල යනෙක හොඳ නැෑ කියලා. දේවාලවල යනෙක හොඳනෑ පන්ු ගැටගහලා පොල් ගහලා බාරහරවෙෙන්ද යන්න හොඳ නෑ නමුන් ඒ දෙවියන්ට තුටු පණුරු දෙන්නේ යන්න සුදදුසුයි අනතක සමන් දෙවියන්වාගේ කෙනෙක් සෝතාව පන්නයි සෝතාව පන්න කෙනෙකුට සංග්‍රහ කරන එක නරකදද ඒනිසා දේවතා බලි දෙන්න ඕන තව උදාරණයක් අපිකිමු යන්කිසි විශාල ඉදිකිරීම නිවසක් ඉදිකිරීම කායතනයක් ඉදිකිරීම වාගේ දේකද භූමයේ බහිරව පූජාවතියනයක දේවතා බලි ඒ තියන් නැතුම් ඒ වැඩේ කරගන යන්න පුළුවන් නමුත්දේ බහිරෝ දේවත වඋන්හන්සේල්ලාගේ හිතා අක්සතුට යෙකොට. එයාලගේ හිත අසතර වුුණට පස එතන හදන ආයතන දියුණුව නැතුවෙනවා එතන හදන ගෙදර දියුණෝ නැත්තුවෙන එදවට මමකිවීම දේවතා බලිවලින් තියෙන යහපද ළමයිගේ ජීවිතවලට දැන් තරුණ වැරසරාණන නිසා ළමයිගේ ජීවිතයට ආකාර දෙකකින් බලපාලු එකක් තමයි විභාගආදී වලටයන්න ළමයි විභාගතය යන්න කලෙන් ගේ වෙහර විහාර බැඳලා ඒ ප්‍රදේශ ෂ්ට දෙවතාවුන්ට පින් දෙන්න පළතුරුවටයක් හරි තියලා ඊළඟට මම දන්නේ එක කසාදබන්න්න කාලෙන් ඇලා මංගුල් හොරෙන් පැල්ලකිියෝ නම් කරන්න වෙන්න කසාද දෙන නියම කරලන ඒ කසාදවලට කලින් ඒවාගේ මේ සෑවල් වැැඳල දෙවරුන්ට පින්දේලා ආශිරවාද ගන්නේක හොඳයි මොකද ලෝ සියල්ල දන්නා වූ දක්නාව බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආශිරවාදය මනුස්සෙගේි දියුණෝට උපකාරයිඒ කියලවා දාලා ඒ නිසා ඔන්න දැන් තැන් හතරක් අවුල් කරගන්න හොඳනෑ එකක් අම්මතාත්තා කියන තැන බිරිඳ දරුවෝ කියන තැන රස්සාව කරන තැන හෝ ඉගෙන ගන්න තැන ඊළඟට දේවාලේ අඔවුල් කරගන්න හොඳ නැද්දෝල ඊළඟට පස්වෙනි තැන තමයි එකරුුණෙහිලා මහනාම කොළපුද්දරයා සීලවන්ත ශ්‍රමණක් බ්‍රාග්මණවරුන්ට සීලවන්ත ශ්‍රමණක් බ්‍රාග්මණවරුන්ට සංග්‍රහ කරනු ධඩිය මහන්සින් උපයා සපයා ගත්ත වූ දනී සිව්පසෙන් උපස්ථාන කරනවා ඒ කියන්නේ ශාසනය වෙනුවේ යමක් කරනවා ශාසනය වෙනුවෙන් යමක් කරනකොට ඒ පැවිදි උතුමාන් වහන්සේලා මෝ එෙන් ආසිරවාද කරනවා අනේ මේ මිනිස්සුන්ට කරදරයක් වෙෙන්ඩෙ පාගයෝ සෙදවඒවා කියලා දිවුණු ඒවා කියලා දුකක් වෙෙන්ඩෙ පාගෝ ශ්‍රමණ බ්‍රාග්මණවරුන්ගේ කටෙන් පිටවෙන වචනේම ඒ අයට ආසිරවාද කනවා රි තක්ම් දෙැ ඕක බලන්න අද කාලේ හාමුදුරරු පුළුවන් තරම් මිනිස්සුන්ට බයින මිනිස්සුත් ඊ එයා හාදුුරන්න බයි මිනිස් ආන්දුරන් බයින හාමුදුරුව මනිස්සුන්ට යින එදකුට එම් සමාජයේ දයන ආසිරවාදද සාපේද සාපේ හරින්න හරියන්න මේ ඔක්කොම සාපටික මේ කටින් දමයි වනි බයිනවා කියන තැනින් අඩුපාඩු හයනවා දොස් කියනවා කියන තැනිින් වෙන් ඒ නිසා දරුවනි ඔයාලගේ ජීවිතවලට සාප කියන එක ගන්් එපා ඔල ජීවිතවලට සාප කියන එක ගන්ඩ එපා දොස් කියන් දෙපා බණින් දෙපා අපි හාමුදුරුවන් වහන්සේලා විදියට අපි වග කිය කටයුතු කරන්න ඕට මේ සමාජි තේරුෝන් අර මනිසුන්ගේ හැටියෝම තමයි මිනිසුන්ට පොඩ්ඩක්හරි ගැලවෙඩ තියනෙ අපිවාත් සෙත් පැතිව කියලා සෙත්්පාර්ථනා කරන්න ඕන මිනිසු පොච්චර දරුනඕනවා. මිනිස්සු දැනගන්න ඕන හාමුදුරුවරුන්ගේ වචන සැරයි නිසා හාමුදුරුවරුන්ගෙන් සාපලැබෙන වැඩ නොකරන්න. එනිසා ඒකාරණාවේදී තර උපමාව වටිනවා මොනදේ දැක්කාත් තිත්ත කසාය බීබූ ගොලුවෙක් වගේ හින්නෝ කසාය බීපු ගොල්වෙෙක් වගේ හින්නෝට හරිියන්න නෑ නැන් තම්ම එක ඉදිරියට වෙන්නෙම සාපේ දැම් පටන්ගන තියෙනවා දෙමවපියෝ දරුවන්ට බයිවා දරුවෝ දෙමවපියන්න්න බයින ඔන්න සාප ගෑනි මිනිියට බයිනවා මිනිිය ගෑයින්ට බයි ඔන්න සාපර් ළමයි ගුරුවරුන්ට බයිනවා ගුරුවරු ලළමයිට බයිවා සාප ඊට පස්සේ මිනිස්සු දෙවියන්ට බයිනවා දෙවරුත් කලට වැසි වසින්නේ කලට පායන්න නායයනවා දෙවරුත්කිපිලා. ඊට පස්සේ මොකක් හාමුදුර මනිසුන්ට බයිනවා මිනිසුත් හන්දුරට බයින එහනම් සමාජයේ හැමත් ඇනම තියන්නේ ආසිරවාදෙද සාපෙද සාාපි. එනිසා දුවේ බුතේ ඔයාලට ආසිර්වාද ගන්්ඩ ක්‍රමයක් ඔයල හදාගන්න නමුන් ඕ කියනකුට සමහර ළමයිට ඉතන ඇති අම්මලතාත්තලටගොච්චර කිව්වත් අපි ගොච්චර හොඳ ටිටියත් දේ මිනිසු සාහපකරන එක නතර කරන්නේ එලට ගෑනිට ගොච්චර සංග්‍රා කල ගෑනි සාපකරන එක නතර කරන්නේ ගු සමහර ගුරුවරුත් එහෙමක් දෙවරු ගෙන්නම් පාශනය නෑ ඊලාට සමාර මේ සනමනම් බ්‍රහ්ම නවරුත් එහෙමයි. එදවට අපි හොඳට ඉටියට ආශවිරවාද ගන්න කැමැත්තිෙන් හිටියට එයාලකින් ප්‍රතිචාරය එන්න දැම් මොකද කරන්නේ ආන්නේකට තමයි එක්තරා න්‍යායක් තියෙන ආරක්ෂකයන්තරයක් ඒ තමයි සිංගාලෝවාද සූතරෙ. දරුවෙක් විදියට අම්ම ඉතාතාට වන්න ඕන යුතුක ඔක්කොම මිෂ්ට කල්ලා බුදුරජාණන් වන්සේ වදාලදේ මං කරනවා කියෙන යන්තරිදාගන්න වදිනෑ සාපය පැහැලිද මං කියනක ස්වාමීෙක් විදියට මම් බිරිඳට කරන්න ඕන යුතුකන්්ටික මම කරනවා කියන දැන සිංහාලෝවාද සූත්‍රයට අනුව ඒ යුතුකන්ටි කකිිෂ්ට කරන්න බුදුරජාන් වන්සේ වදාළදේ මං කරනවා මේ ගැනික කටවහන්න මට බෑ කියලා. මනුස්ස්‍ය හිතපු ගමන් ඒ ආරස්ත්‍රි අන්තරය අදාගත්තා වදින්නේ. ශිශෂ්‍යයක් විදියට ගුරුවරයටට කරන්නවන යුතු ක්ි ෂ්ට කළලා. පැහැදිලේද. අංගුලි මාලවාගේ. අගුලිමා ශිශෂ්‍යය ක්විදියට වෙන්න ඕන යුතුකං ඔක්කොම ෂ් කරදදින්නේ අයිංසක ගුරුවරේ අතට කඩුවත් දුන්නේ තමන්ගින් වැඩ ෝන යුතුකං ඉෂ්ට කලා කියෙල් නමුත් තංගුලි මනට වැරු දුන්න බුදුකිිනි්‍රවාම්මවා ඒ ආරක්ෂක යන්තරයේ දාගන්න ඒ තමයි සිංගවාලෝවාද සූතරේ දේවතා බල්ල තියන්න එක දේවතා බලික කියන්නේ දෙවියන් කුපිත වෙන වැඩ නොකිරීමම් ලොක්කුම දේවතා බලියම කක්ද කල්ල දන්නවන් හැම්ම දෙවිගෙනෙන්ම සතුටුවන එක බලිය අත්තයෙන් ඒ ගහට්ටා පොං්්‍ය කරා සීලවන්තා උපාසකා ධම්මන ධරම්පෝසන්තිී තේ නමස් සන්ති මාතලි තමන් ඒ ගහට්ටා පුං්ඥ කර ඒ ගුරපතියක් පින්ං කරනවාන. සේලවන්තා පන්සි රකෙනවාන උපාසකා තෙරුවන් සරණ ගිහිල්ලන. දම්මේන ධාරම් පෝසින්ති අඹදරුවම් දැහැමිම පෝසණය කරනවාන. සක්‍ර දේවේන්දරයා ඒ අනුස්්‍යයාට වන්දීනවා. සක් දෙවිඳුගේ වැදුමෙන් වැදුුන් ලබුවායට එතනින් පහල ඉන්නෑම අය අමනුස්සැන්ගේී. සාප වදදින්න ඕෝන හොද්දන්න. ඉගරි කියන්නේ සාක්‍ර වරම ලැබනාක සදධවිදුගේ වරම ලැබනාන්සල. ය අනනිතු ඒවගේ ඒ කරන යටක් පත් කරන්න බෑ. පැහැදිල් ලනේ. එදවට ඒනිසා ඔන්න ලොකුම බාල්ලය. එතිෙන් හිමීට ඒටික හදාගන්න ගම දෙවවරු සතුටු කරවන පූජාවල්ලට ගරාන්න එපා ඇැදිල් ලිස මම්මේ කේෙන. මියගිය ඥාතිීන්ඩ පව අනිවාර අවරුද්ධකට වතාවක්වත් විහාරස්ථානයට දෙන දානයහෝ පිරිකර සහිතෝ දීල පැංමඩල මියග ඥාතිඩ පින්දෙන්න්න. අවුරුදු කිහිපෙකට සැයක් හරි ගෙදර සංි ධානයයක් දේලා මියග ඥාතිීන්ට පින් දෙෙන්න්න ප්‍රදේශර් දිවරුන්ට පින් දෙන්න. එව යුතුකං ඔයල දියුණු වෙනවා. බුදුරජාණන් වන්සේ වදාලා මහනාම ඔය ආසිරවාද පහ තියෙන කෙනා මේ ජීවිතය ද වෙනවා පමණන්නවෙයි. මරණම් මත්තේ දෙවියන් අතර උපදිනවාං කියල බුදුරජාන් ස්වාද. එ පරලෝ යානෙත් පහළවෙලාද නැන්ද. පරලෝ යානෙත් පහල වෙලා. ඉොර ස්‍රමන බ්‍රාග්මනවරුන්ට සිංගාලෝවාද සූතරයේ තියෙනවානේ. උතුරු දිසා උඩ දිසාාව සැරමණ බ්‍රාක්්මණවරු. එතකුට ඒ දායක විදියට වෙන්න ඕන තු පැවිදි උතුමාණන්න කලාට පාසේ පැවිදි උතුමෝ මොනවාකිවත් එයා ආරක්‍ෂා වදාගනයන්නේ. බුද්ධ වචනයා කරලා. එහනම් මේ කියන්නේ තමන් හරියට ඉන්ඩ යුතුකං ඉෂ්ට කරලා. ඔයාල හිතුවට මම හාරි මං වැරද්දක් කළේ නෑ කියලා ඔයාල හිතුවාට ඔයාලගේ අර යුතුකම් පහ කරලාද කියලා බලන්න. මවකට පියාට යුතුකම කරලද බිරිඳට යුතුකම් කරලද. දේවතා බලි තියලද ගුරුවරුන්ට සාප කරලා නැත්ද සමන බ්‍රාක්්මනෝරුන්ට උප ඒ කරලා දේ කටයුද්ද. කියල බලන්න ඒවා ඔක්කොම කරලනං ඔයාල්ලට එනිය කරදරටිකට ඉතාදාගන්න පුළුවන් මේක කරුමේ කියලා. හෝමත් ඉන්දල එක දිගට කරදරයෙන වන හිතාදාගත් දැකි මේක කරමේ කියලා ඒ යුතුකන්ටික සහ ඔය ගුණධර්ම නැතුව කරදරයෙනවට එක සාපිට අයිති ඒ සාපිට අයිති එහෙනම් දෙම්මං ඉල්ලඟට කියනවන ඒ එක උත්තරයක් කොයිදුන්නේ දැන් එහම් ගෙවල් වොල පවුල්වල කරදර තියෙනවනම් එකක්පිට එකද නිතර ලෙඩ වෙන ප්‍රශ්නයක්න් කිවරුණ ගමන් අනි ප්‍රශ්නයෙන් එන ඊට පස්සේ නිතර නිතර හදවුණියන් වාදීන කරන කරන වැඩේ හරියන් නැතේ ළමාහිට කඩදර වැඩී උයන පයෙන දෙයක්වා ත්‍රහක් නැතුව හිතට කිසිම සැනසිල්ලක් නැතුව පවුලක් තියෙනවාන ඒ පවුලට අපි කියන්නේ සාපයක් ඇදලාය. ඒ න එයා ස්ථාන පහක පූජාවල්තියන්න්නෝ ලවෙෙන එක තමයි අම්මයි තාර්තයට හොඳට සංග්‍රහ කරන්න. මේ ප්‍රශ්නයට උත්තරයක් විදියට කරඩ අම්මයිතාතර සංග්‍රහ කරන්න. එගැන අම්මලා බලන්නයන්න හොඳට කැවිල්ලි පෙවිල්ටිකක් හදාගෙන උයල කෑමටි ටිකත්්දේල දවස් කිහිපයක් එහි ඉඳලා අර ගිනි ගොඩ දෙන්න එපා අම්මලාට තෙරවානේ එතකුට ඔයාල ගිහිල තිෙන්නේ සංග්‍රහයක් කරන්නේ ගිදරක් කැරම් ගෙදර ප්‍රශ්නය කියන්න එපා කන්න බොන්නටක කරන් ඇඳුම් පළඳුන්ට කර ගිහිල අම්මලාදා අතලලඟට දවස් කීපයක් එෙහින්දල උයල පියල දීලා ගේ සුද්ද කල්ලා අතුපතු ගාල නවල්ලා රෙදිෝදල ඒ සංග්‍රහය කරලා එන්න පළවෙනියට හරිද අම්මයිතාතයි නැති අය කිර අම්ම අවරුන්ට දාන දෙන්න නැත්තම් පාන්සල්ලේ අසු සිල්ගන්න උපාසකම්ම අවරුන්ට උපාන්සක දාානය දෙයන්න. ධනදීල ඒ අයගෙන් සිෙට් පතාගන්න ඔන්න පළවෙනි පියවර කරදර ඉවරයක් නැති පවුල්වොල්ට එකින් ගැලවෙන්න ළමයිට දන්න ඔුන් උපදිෂ්ටික දුන්නා හැබැ මේවා හිතිදදියාගන්න ඊල්ලගේ ක්‍රමේ තමයි හරදර වැඩි වුනාාට පස්සේ මහත්්‍යයා නෝනාට කණ්ඩ බොන්ඩ අන්ඳට පලඳන්න දෙනයකින් නෝනව සතුටු කරවන්න ගම නක් බිමනක් ගෙන්න්නගෙන යන්න ඇයට බයිනක පොට්ඩක් අඩු කරන්න සතියක් බණින් නැතු ඉන්න නොනාට වෙන වැරදි හැමේකම පොතක ලියල ෝකසා සහති ඉවරුණනාට පස්සේ පොත බල්ල වල්මක්කය නෝනට බයින එක නතර කරන්න ගෙදර බැනුන් අතර කරලා ගෙදෙට ඔොදරට කන්නපොන්නඩ ගෙනත් දලා ෙදර පොඩ්ඩැක් සතුටු කරවන්න දෙවිනි විශ්සඳුම. ඊළග වි ඊළඟට තමයි යසෝදරා මහෝොත්තම ව වගේ උතුන් අයට වන්දින් නඕන ගෙවදර ගල්ුණ සහිකරන්න ඕොනේ ධර්ම දේශන අහන් ඕොන කවි අහන් ඕෝන හිත පහදවා ගන්නේ උතුන් කාන්තාවගෑ තැ එක තමයි තමන්ට උගන්න පු ගුරුවරු නැතන් දැන් ඉගෙන ගන්න ගුරුවරුන්ට මුණ ගෙහින් දෙයන් තැක්ගැල් තැගග කර ගල්ල ගුරුවරු අඩුමතරම ගුරුවරු හදදෙනෙක්වත් ගුරුවරු හදදෙනෙකුට සංග්‍රහයක් කරම් එකල වදිනකට ගුරුවරු ගෙන සෝපත්වේවා සෝපත්වයවා මේ කරදර ඉවරයක් නැති පවුල්ලට් විස්සු දුන්ටිකක්ත්ද ඊළඟ ක්‍රමය තමයි ඒ ප්‍රදේශය දෙවරුන්ට දේව පූජාවතිකම් ඒවා කියල දුන් අනුදන් කරන ඊළඟට තමයිසාංගික දානයක් දේ ඔන්න ඔය පහ විසඳුන් පහක් විදිල තියාගා එදෝට මේක මම කියන්නේ හිතලුවක් නැවෙයි. අංගුද්දර නිකායි පංචක නිපාතය තුන්ගනි පොත්වන්සේගේ ලෙච්චවී කුමාර සෝත්‍රයේ ඇතුරින් තමයි ඔය දේශනාව කළේ ඉතුරු බුදුරජාණ වහන්සේ දේශනා කරනව යාසිරවාදී තියෙනට දියුණු වෙනවා කරදරයක් පන්නේ නෑකව. ඒනිසා දෝලපුතාලටන් මේ පින්වතුොන්ටත්. ජීවිතයේ දියුණුව කැමතිෙන කරදර කැමති නැත්තා. දුක කැමති නැත්තා. සැනසිල්ල කැමතිෙන ස්ථාන පහක් සතුටෙන් තියාගන්න ඒ තමයි දෙමාවපියෝ බිරිද දරෝ ඊළඟට ගුරුවරු තැකයාරස්සා කරන තැන් ඊළඟට දෙවිවරු ඊළඟට ස්වාමෙන් වහන්සේලා. ශාසන වෙනේ මනවාරි කරන්න එඉරිින් ඒ විදියට ආසිිරවාදම මේ දරුවන්ගේ ජීවිතැරවලට මේ පිංවතුන්ගේ ජීවිතවලට ආශිරවාදම සැලසේවා. සාපයක්න නොවේවා දියුණුවම සැලසේවා කෙලා ශර්වාදකර.මිතික් වැදුන සාපතියෙනවනං අද බනෑසූ පිම්බලෙන් සියලු සාප දුරුවේවා ක සාදුකය. දැන කළ නොදැන කළ වැරදිවලට සමාව ලැබිලා. අපේ ජීවිතවල සාප දුරුවවෙලා ආසිර්වාද ලැබේවා කියල සාදුකයන්. අපිට කරන්න පුළුවන්න්නේ ස්වාමිින්නාම්සලගේ පැත්ත විදරයි පස්වෙන කොටසහ. සියලු සංඝයා වෙනුවෙන්, බුද්ධානුභාවෙන් දම්මානුභාවෙන් සංගානුභාාවෙන්, අපි ආසිරවාද කරනවා මේ දරුවන්ටත් පින්වතුන්ටත් දියුණුවම සැලසේවා, කරදරයක් නොවේවා ජීවිතාලෝක මත්වේවා සැනසිල්ලම වේවා. බුද්ධසාසනය පීට ලැබේවා කියලා එකහිතින් දෙනාසිරවාද වැල සතුටින් අනුමෝදංවෙවා?